බබ සදාවක් මෙම දවසේ උනුසුම පුවත්තවට කියන අයිටයන් කකවෘතිය සමගෙන් ඔබහමුණන ම නිමේෂ චමත් සංකල්පර. මම මදු නිකා කරපුටුගල අදත් මුලින් මවදහනය පුවත්සිර සලවෙත කොළඹ ගම්පහා කළුතර අවදහනම් අලාපලෙස නම් කිරෙේ නැවත දැනුම් දෙෙන තුරුම ඇදිරි නීතිය. අධ්‍යවශ්‍ය වඩු ගෙදරටම ගෙනත් දෙන්න බැසිල් වජපක්ෂගේ ප්‍රධනත්වයෙන් කාර්ය සාධක බලකායක්. කොරෝනා රෝගීන් එකසිය එකක් වෙද නිරෝදායිනය වූ තුන්සිය එකොළහක් ගෙදරයයි කොරෝනාවෙන් රටම ආරක්ෂා කරගන්න අගමැති පක්ෂ නායකයන් සමග ඒකාබද්ධ වැඩ පිළිවෙලක කොරෝනාවට ලොවම විලිවේ මරන හසය දහස් පන්සිියනුත් ඉහලට ඇමරිකාවත් සලිතවේ ්‍රාන්ත පණහටම කොරහුණාව. දේශය ප්‍රවෘතිී. කොරෝුණා ව්‍යාප්තිය සම්බන්ධයෙන් දිිස්්‍රික් තුනක් ඉතා අවදහනම් කලාපලෙස නම්තර තිබෙනවා. කොළඹ ගම්පහා කළුතර යන එම දිස්්‍රික් වලට පනවා ඇති ඇඳරි නීතිය නැවත දැනුම් දෙනතුරු අගණ්ඩව ක්‍රාත්මකයි. දෙනීතිය කඩ කළ පුදගලයන් දෙ දහස් දෙසිසිය හැට දෙදෙනෙකු අතරංගූටගෙන තිබෙනවා, පොලස් භාරටගත් හන සංඛ්‍යාව පන්සිියය හැත්තයන්නවයක්. ිස්ට්‍රික් තුනක්‍රාත්මකූ ඇඳදිරිනීතිය අද පෙරවරුවේ ලිහිල්ළ අවස්සාාවේ බහන්ඩ මිලදී ැනීම සඳහා ජනතාව විශාල ලෙස වෙළනසල් අසල රැස්වි සිටීම, කොරුණා වරසේ පාලනයට බරපතල බහදාවක් බව සෞඛ්‍ය බලධාරී නිරීක්ෂණය කර තිබෙනවා. එබවින් ඉදිරිකාලය තුළ අත්කවශ්‍ය පාරිභෝගික බාන්ඩ නිවාසවලටම ගෙනගොස් අලවිකරන ලෙසයි, තොගවෙලදා අතනවලට රජ උපදෙස්තී ඇත්තේ. සතුස කීල්ස් ලාෆ, ආෆිකෝ ෆට් සිටි අරලියල් නිපුන සහ සෙසු තොගවලඳ සමාගම් මෙම කාර්යට හවුල් කරගලෙනවා. අධ්‍යවශ්‍ය පාරිබෝගි දෞ්්‍ය නිස්වලටම ගොස් අලිවි කිරීම වැඩ පිළිවෙල කාර්යක්ෂම කරනු පිරිිස කාර්ය සාධන බලකායක්ද ස්ථාපනය කරති වෙනවා ඒ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රානත්වෙන්. අමත්‍යශ ලේකම්වරුන් දෙසාපතිවරුන් ප්‍රාදේශය ලේකම්වරුන් සහ අදාළ වෙනත් නිලධාරීන් මෙම බලකායේ සෙසු සාමාජිකයන් වනවා. ආර දව ඇතුු අ්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ගැස් සහ සෙසු සේවා, බහධාවකින් තොරව අකණ්ඩව ජනතාවට ලබාදීම සැලැස්ම හෙට සිට ක්‍රියාත්මකයි ලොරිීවෑන් ත්‍රීරෝත රත යතුරුපදී ඇතුළු බහන්ඩ බෙදා හරීමට උපයෝගී කරගන්නා සියලු වාහනවලට ඇදිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර හිෙමිවනවා. අවදානම් කලාපයලෙ සහඳනාගෙන ඇති බස්නාහිර පලාතේ ඇදිරි නීතිය නැවත දැනුම් දෙනතුරු අණ්ඩව ක්‍රාත්මක බවයි රජ්‍ය දැනුම් දෙන්නේ. ොම ම්පහා පුත්තලම කළතරයන දිස්ත්‍රික්කම මෙන්ම උතුරු පලාාත හැරුණු විට දිවයිනයේ සෙසු දිශ්‍රික් වලට පනවා ඇති ඇදිරිනීතිය අනිදා පෙරවරු හයට ඉවත් කරෙනු ඇති. එදිනම දහවල් දුලහෙසිට එම දිශ්‍රික්ක වලට ඇදිරිනීතිය පනවන බවයි රජනිේදනය කරඇත්තේ. ඇදිරිනීතිය බලපවැත්වන කාලේ තුළ දිවේනේ සියලු දිස්ශ්‍රික් අතර ගමනා ගමනය සම්පූර්ණෙන්ම තහනම් වනවා. විදේශය සංචාරකින් රැගිනේීමද තහනම් බවයි පොලිසිය පවසන්නේ. දිිනීති ලපවැත්වන කාේ තුළ ඕනෑම දිශ්‍රික්කයක ගොවිතැන්ටයතුකිරීමට අවසරහිමි වෙන බව රජයනිවේදනය කලා. සහල් ඇතුළු අධ්‍යවශද්‍රව්‍ය හා එළවලු මෙන්ම මස්සේ ප්‍රවාහනයටද අවසරහිමිවතිබෙනවා. පැයිකිහිපයකට ඇදිනීති වත්කළ වහම ජනතාව විශාල වශයෙන් බහන්්ඩ මිලදීගැනීම සඳහා නගරවලට පැමිණ සිතියා. එහිදී පිරිසක් සෞඛ්‍යංශ ලබාදන් උපදෙස් පිළිපදමින් කටයුතු කළද. තවත් පිරිසක් සෞඛ්‍යෝපදෙස් කිසිවක් පිළිපදිඩ අයිරු දක්නට ලැබුණේ නැහැ. තත් වේශය තිබියදී දමුල්ල ප්‍රදේශයෙන් අපට වාර්තා වනේ ළමානිවාසයක කැස්ස සෙම් ප්‍රතිශ්‍යාව වැළගුණු දර්වයකු. තම සහෝදර සහෝදරියන්ට රෝගය බෝ නොන ලෙස කිලෝමීටර් දහයක් ඇත පාසලක තනිම රැදි සිටිපුුවතාන්. ොඹ ගම්ප හාපුත්තලම යන දිශ්‍රික්ව වලට මෙත්ම උතුරු පලාාතට පනවා තිබූ ඇදිරි ීතිය අද පෙරවරු හයට අවසන් කිරීමත් සමඟ එම දිශ්‍රික්කවල බොහෝ වෙළඳ සැල් අවට දක්නට ලැබුණේ දිගු පෝලීම්. ආහාර ද්‍රව්්‍ය මිලදීගැනීම සඳහා ජනතාව දිග පෝලිම්ල ැදි සිටිමින් ක්‍රියා කලාා. එමෙන්ම අවෂද සැල් අසලද ජනතාාව විශාල වශෙන් එක්්‍රස්සව සිට ආරේ දක්නට ලැබුණා. සෑම ැංකු ATM යන්ත්‍රයක් අසල ජනාවක්්‍රැස් සිටිය. මෙම බහෝ ස්ථානබලදී ජනතාව මීටයක දුර තා ගැනබින්, සෞඛ්‍ය උපදෙස් පිරිපදින ආකාරයක් දක් නට ලබුණා. එමෙන්ම බොහෝ දෙනා මුකාවරණ පැළඳ සිටියා. එහෙත් ස්ථාන කිහිපේකදී දැකතැහැකි වුණේ සෞඛ්‍ය උපදෙස්. කිසිලසකින් හෝ මයිම් නොකර ජනතාව ක්‍රියා කරන ආකාරයයි. ඇතැම්බලෙන සැල් අවට විශාල වශෙන් ජනතාව පොරකමින් බහණ් බිලදී ගත්තා. ඇදින නීතය ක්‍රාත්මකව තිබියදීත් ගවීන් වෙනුවෙන් තමුත්ඒ ගම ආර්ථක මධ්‍යස්සානයේ විෘත්තව තැබීමට තීරණය කරතිබෙනවා. වින්ගේ නිෂ්පාධන අලිවිකිරීම සඳහායි මෙම පියවර ගෙනැත්තේ. අද පෙරවරුව එම මධ්‍යස්සානය අසල් යම් නොසන්සුන්තාවයක් ඇති වූ අතර. අමාත්‍ය එස්සෙම් චන්ද්‍රසේන මහතාගේ මැදිහත්වීමෙන් එය සමතයකට පත්කෙරුුණා. අපේරට ඇත්තරම ආහාරගයක් ඇතුුවනෙන? හර නොක්ට ද තියන ොල් පලතුරු නිසා බෙධාහරීම ක්‍රියාවලි අප සකස්කර ග්ඩුවන. අපි මහජනතමගේ මුෙල්ලාසින්න පාරිබෝගය හැටියට තමන්ගේ ගේලඟටම මේ ලෝලු ටික පලතුරටිකගේන්ද සකස් කලතියන්නේ තාල පිරිස් එකතුෙන් නැව තනිතනින් තමගේ නිදසිංහ වෙල්ලා ඒ ලෝු පලතුටික මෙලදීලාගන්නෙ. ළ මැනිින් වෙලඳ පොලද හැ දිනේත් වෘර්තව ැබීම තරණය කර තිබෙනවා. අදාල පොලිස්ථානයට ගිහිල්ල තමන්ගේ අන්‍යතාව ඔප්පු කල්ලා වෙළඳ පොලතුවල පැමිෙන සියලුම ලොරි සා විශේසෙන්ම තොගවිලදුුන්ට. දේ පාදර හතර සිට දවල් දෙක දක්වා අපි හෙට සිට වවෘර්තයි. ඒවගේම අපි ගොයිමමාතතුරන්ට කියෙනවා තමන්ගේ එලෝලු සැපෙන්ම්ම වෙළඳ පොලට වන සෑම එලවලුවක්ම ඕනෙම මොහතක ඇවිල්ලලා ගාල් කරන්න ඉඩතියෙනවා වෙළඳ පොල තුළ. ඇතිව ත්ව හමුවේවෙලඳසැල් වැසක ුසන්සුන්කාරීය භවයක්ද දක්නට ලැබුණා ජනතාව විශාල වශයෙන් වෙළඳ පොළ කරා පැමිණීම වැලැක්වීම සඳහා එළබලු හා අත්‍යවශ ද්‍රව්‍ය සහිත ආහාර මල්ලාක් ජංගම සේවාක් ඔසේ බෙදාහැරීම ගාල දිශ්‍රිකේදී ක්‍රියාත්ික කෙරන. ප පොදල ප දශ ක කාරයාලය හා සෞඛ්‍යවයිදදි නිලධරී කාරර්යාලේ අධක්ෂණයටතේ මේ සිදුකරනේ ගම් පහ දිශ්‍රික්ක සමුර්ධලාබින්න් සඳහ ආහරද්‍රවි බෙදහැරීම වැඩ පිළිවෙලාක් අමාත්‍ය ප්‍රසන්න්න රනතුන්ග මහතාගේ ප්‍රධහනත් වන්න අරම්භ කෙරුණා දමුල්ල නගරයට එලවු ලොරිරත විශාල වශෙන් ඒයේ පැමිනීමත් සමග තදබදයක් ඇතිවනාා. අද දින තත්ව පාලනය කිරීමට පොලිසියෝද වාතිනා. ීගඩ ආර්ථක මධ්‍යස්සානේද අද දැසන හයට විෘත කරනු අතර, ඒතුළද දක්නට ලැබුණේ දරිතදබයක්. මොකාවරණ පැලදි පිරිසක් මෙමල් එසේ නොළ පිරිසක්ද එම ආර්ථක මධ්‍යස්සාන දක්නට ලබුණ. එම ස්ථනේම ඔන්ට ෞඛකි නිලධාරීෙන් උපෙස් ලබාධෙන ආකාරේද දක්නට ලැබුණ. නගරවලට පැමණි බොෝ පිරි සෞඛ්‍යංශ ලබාදුන් උපදෙස ල්ලඟය කමින් මෙසේ හැසිරුුණද දමුල් ප්‍රදේශයෙන් ඊට හත් පසින්ම වෙන සිද්ධයක් වාර්තාාවනා කැස් සහ සම්ප්‍රතිශ්ාව වලඳනු ලමානිවාසේක ජීවත් වූ දරුවකු, ඊට කිලෝමිට දහයක් පමණ දුරින් පිහිටි පාසලක තනිවම රදී සිරතිබෙනවා. ඒ ළමානිවාන්සේ සහෝදර සහදරියන්ට, රෝගේ බෝ නොබනආකාරයට අයි. සු සෞඛ්‍යංශ මගින් එමදරුවා දමුල්ල රෝහට ඇතුරත්කිරීමට පීවරගත්තා. කොෝනා පාලනයට ගෙනයන වැඩ පිළිවෙලට සමාජයේ විධ කාණ්ඩවලින් විධ බාධා එල්ල වෙති මේදරුවා ලබා දුන්නේ මහත් ආදර්ශයන්. ඇදිරි නීතිය තෞදුරටත් පැවති අද ජනතාවට සහන සැල්සීමට අකන්්ඩෝම ක්‍රියා කරන බව ජනතාවට සහන සැලසිම්සඳහ පත්කළ කාරයස්සාධක බලකායේ ප්‍රධානී හෙටපු අමාත්‍යය බැසිල් රාජපක්ෂමතා පවසනවා. මෙම කාරර්ස්ථාධක ලකායිස්සිේ ව සම්බන්ධයෙන්ද ඒ මතා කරුණු පැහැදිලි කලාාඒය ඇදිරිනීතිය ඉවත් කර වහාම අපි බලාපොරොත්තු නොවෙච්ච ආකාරයට ජනතාව නැවත රැස්සුුණක්. විශේෂමූන්ගේ දිනදා අවශ්‍යතාවයන් ආරද වය බෙත් ලබා ගැනීම සඳහා ඒ රැස්වීම නිසා නව අභියෝගයක් මේ හැම අන්සේකටම මූන දෙන්න සිද්ධ වුණ. ඒවගේම ජනතාවත් උන්ගේ තිවිච්ච පීඩනය. සහ බිය සැකය නිසා උන් රැස් වෙලා බඩුමිලදී ගැනීම සඳහා විශාල තරගයක් ඇති වුණක්. ඒ නිසා මේ ගැන වහාම ක්‍රියාත්මකවූ අතිකර ජලාජිපත්තුවා මේකාරය අපිට පැවරල තියෙනවා. අපි මේ කාරය ඉස්්ටකරීම තමයි අපේ ප්‍රධානම් ප්‍රමාණ. බැරි වෙලාකත් ඇඳිරිනීතිය වැනි දෙයක්. සෞඛ්‍යන්සයෙන් යොෝජනාකරොත් දින ගන්නාවක් දින දහයක් පාලවක් වනත් පවත්තගෙන යන්න. හැකිවෙන පරිදි අපේ ජනතාව කිසිම ආහරවලින් බෙහෙත්වලින් එයක් නැතුව ඒවා සැපීම තමයි අපේ මූලික පරමාත්්‍යය. මෙරට කොරෝනාරෝගින්ගේ සංඛ්‍යාව අද සීයක් දක්වා හෙළගයා. යනුව චීන කාන්තාවද සමඟ මෙරටීන් වාර්තා වූ මුලෝරෝගීන් සංඛ්‍යාව එකසිය එකක බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙන්නරුවාල් විශේෂක්ඥ වයිත අනිල්ජාසිංහ මහතා සඳහන් කරන්නේ. මෙ අර නරෝධහන්ට ලක් කල තුන්සේ කොලොස්සෙනෙකුගෙන් යුත් පලමු කණ්ඩායම අද එමකාරය සාර්ථක වනිම කර සියනිවෙස් බලා පිටත්වගිය. කොරෝ එහෙවත්න තම්ම කොවි19 ඔළුමහත් ලෝකේටම වසංගතයක් වෙලා. අපි රටනතත්වේල සමයි. එකහොමනත් අද දහවල් කාලයේ වෙනකොට අපේ රටින් කොරුණ අරෝකින් සිය දෙනෙකු වාර්තවනෝ අතරදී විශේෂම කරුණ තමයි අද දවේද. සාර්ථකව නිරෝධායනයට ලක්වුණු තුන් සේකට අධික පිරිසක් නිරෝධයන මධ්‍යස්ථාන වලින් ඔවන්ගේ නිවෙස් බලා පිටත් වන තුන් සේකළොස් දෙනෙකු සාර්ථකව නිරෝධයනය සිද් කලා ඔුන්ගේ නිවස් බලා පිටත්වයම අද දහවල් සනිටුහන් බුණ. පුුණානේ වගේ කණඩකාඩු නිරෝධායන මධ්‍යස්ථානවල තබයි මවුන් රැදිරහිටිය ඔුන්ව සාර්ථකව නිරෝධානයට ලක්ල් නිවස් බලලා පිටත් කරන්න යදාල සෞඛ්‍යංෂ පෙවරග බව තමයි දහවල් කාලේදී වාර්තව වනේ ඒවගේම ජනාධිපති මාධ්‍යංෂි අදව කාල. ඒ ෂ ධ්‍ය නිවේදධන කු ක යි. හො ගම්පහ කලුතරේ දිිශ්‍රික්ක තුල කොර ්‍යාපතිය සම්බන්ධෙන් අිවදදානම් දිස්ශ්‍රික්ක තුනක් බවට නම් කෙරුණ නැවත දැනුම් දෙෙනනතුරු මේ දිස්ශ්‍රික්ක තුනටම ඇදරි නීතය බලපවන බව තමයි එම නිවදනය සඳහන් කලා තිබේ අතරෙදි ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇදන් දොලහකින් යුත් නව හෙලිකොප්ටයනයක් නවීකරණය කර තිබුණා හදිසි අවස්ථාවන් වලදී භාවිතයට ගත හැකි වනසේ කටයුතු වලට සහිවේ යාරමනින් තමයි ේද සිද් කලේ සියව දේව සිදක කරන . Kolem, Gampaha, කොරුණ ්‍යාපතිය මර්තනය කිරීම සඳහා. කොරුණා වෛරසිය ලෝපුරා පැතිරයාමත් සමඟ ඉන් මෙදීමට විදිිස්ගත ශ්‍රී නාංකකයන් දෙවනට පැමිණා ඔවුන් නිරෝදහයින කටයුතු සඳහා නිරෝධයන මධ්‍යස්ථාන ත ොමුකිරීමටයි රජී කටයුතු කළේ එහි මුල්ම කණඩායමයි කන්දකාඩු පොනරුත්තාපනහා ප්‍රතිකාර මධ්‍යස්ථානය සිට අද විසිරක. එම සං්‍යාව එකසියාටක්. දින දහත්තරක නිරෝධහයින කටයුතු සාර්ථකව නමකර බස්්‍රතහතරකින් ඔවන් පිටත්ප්‍යයාමට පෙර රජිටත් යොදහදාාවටත්. ඒ ද ි හත රද ටස හ පි අලුත් ශේෂම ක ගඩටුවනවා අපි අතර පැමි රි ත ොහම අ්‍යා ද හසිරි දගලයන් සිටිය හිතන ඒ සම්න්දව බොහම කනගාටුවක් අපි සියලුම. ం තු రක් ష ර ం. ඇ රෝගම නිවස ර ලඟගවවිීමටිට අවස්ථාව බද සබඳ. ශ්‍රී ංකාවේ අප ජනතාවට කියන්න තියන්නේ මේක සාමාන්‍ය විදිහයට දකන්න එපා මේක ඉතාම බැරෑරුම් කාරයයක් ගද මේ විවසනය තුළ කිසිම කෙනකට බේරීමක් මේය අනයක තමා වෙන්න අතිමට සිදුවනොත් නිසා හැම දෙෙනනම එක වෙලා මේකට සහයෝග දක්වන්න තාලය ආ අපපුපය බොහෝ දෙනා තාම අතුරුදහන් වෙලාන්න ඔලු අේ ඒෙම කරන්නටපා මේක සහයෝගය දක්වන්න මේවැන් කිසිම හානියක් වෙන්නනෑ. න නිරධාන ධ්‍යථාන සිටි දෙසිියත්තු දෙෙනකුද නිරෝධහනින් පසුව නිවිස් බලා පිටත් කර හැරයා මෙම මධ්‍යස්ථානවලින් පිටත් කර හැරි පිරිසට කුරුණය එකලදී දිවාහාරය ලවාදීමට යුදහමුදාව කටයුතු කලා. සුතුල ලො වැදි ැටහීමක් ඇතිවුනා මතා පිඩියෝ අතිටක්තුල නමුත් ම ජන්තාවීියනවා වැඩද වැට මතිදරගන්ධෙපා මුද ධර පොසිේ සිල්මය අය ඔහම අපිට සක්කාර කර මාර්ස එතන ඉදල ද එක්කවය කකරුතිය ඉදලා ඉතින් එතරදාලා එන්න රරිදුක් ක්නිට මොනාද ඉල්ලන්න හමදේම එසි මඩුවන් ඇතු අපට ස්ට කර වෙන පුරුව එත හල ට ගරන ඇත ද . අපි ගොඩා සහයගින් මුදදු බලන්ඩේ දිස් මාර්ර ජියයට ගඩ යුතු කර ආර විදියයම් බැලෝ තයවත් හොඳයි තම පේ ගද හිටියවට හො රි රන එමෙන්ම ඔවන් නිරෝ දහයනයට ලක්ල බවට සහතිකයක්ද ලබාතිය තිබෙනවා. මේ සතිය අවසානය වන්නවිට තනි දහත් එක්දස් පන්සිය අතර ප්‍රමාණයක් බරන්ධවූම් ස්ථාන හිමනත්වාව නිෝධයන මධ්‍යස්ථාන වලින් නෑ අය නිවෙස් බලා ගමන් කරනවා. ඒගේ එත් බොහොම ස සතුටි නන් කාලය ගත කර මෙත් සඳහන් කරන්න ඕන කතා කරල කිවවා දැගේ කරන ලද මේ ක්‍රියාවලියට එය සහෝග දෙන්න ලෑස් ඉදිරියේදී. මහරයි පිළිගත්ත වරද ප වැරද්ද කර අපි නොදැනුවත් කමින් තමයි. තත්වයට පත්ුණේ කියෙක අදතින් මහිතන්නේ මෙතන ඉතාමම් හොද ක්‍රියාවලයක් සිදුන අවශ්‍ය සියලුමදේ ලබාදී ලත්තිබුණා. නිෙරොතහයින ක්‍රියාවලිය සාර්ථක අවසන් කළ කොර ආජාතිකන් දස දෙනෙකු දංකොටුබ හල් තඩුවන ප්‍රදේශයෙන් නිවසකදී අදස්වයන් නිරෝධහනයට යොමු කෙරවා. එම පිරිසද මෙවන විට නිරෝධහනය අවසන් වී සමාජකත කරුණා. යපන දේව මෙයයක් පැවැත්තිම සදාහ කොරුණ සාධන වූ පූජකවරෙකු මරටට පැමිණීම පිබඳ යුද හමුදා පතේ තු චනරල් වීද්‍රසිල්ල හතා කරුණු පැහැදිලි කරනවා. යාපනයේ දිස්්‍රික්කයේ හැතිවූ සිද්ධියත් සමගම අපි ස්වාගත් ඇවලුන්ට නිවෙස්වල නිරෝධානකට උතුවල හෙදෙන්න කියර තිබුණාත් විශේෂයෙන්මම පූජකතුමා ලඟට ගොස් ඇසුරුකිරීම වෙනුවෙන් ඔවන් දාහත් දෙනෙකූ මේනොකට නිරෝධාන මධ්‍යස්ථානයක් යාාපනය සකසලා ඔවුන් නිරෝධාන කටුතුල්ලට සම්බන්ධ කලා තිබෙනෝ. බතර දිස්ශ්‍රික්කින් වර් තවන කරෝණ ආසාධතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා මතර කොට විල නව දිස්ශ්‍රික් මහර හලේ වට්ටු සංකීර්ණයක් අද විරෘත්ත කරුණ. ඒ අවත්ේ දල් සලහ පෙරම් මහතාගේ ප්‍රධහනත්වෙන්. මෙම වට්ටු සංකීර්ණය ඇදන් හතලිස් පහකින් සමන්වෙතයි. ැන් ොහකින් සමන්විත ගුවනින් රෝකින් ප්‍රවාහණ කළ හැකි හෙලිකුප්ට යයක් ගුවන් හමුදාව නවීකරණය කරති වෙනවා. ඒගුවන් හමුදාපති යා මාශල් සුමඟල් ඩයිස් මහතාකයේ අධික්‍ෂණයෙන් ඕනෑම හාදිසි අවස්ථාවකදී කොරුණ ආසාධතයන් මෙම ගුවන්ඥානයේ යොදා කඩිනමින් ප්‍රවාහණය කළ හැකි. මෙ අතර හෙලිකුප්ට යනාවාගින් ගෝනයේ සිට විශ් විජාරණය සිදුකරන බවට සමාජ මාධ්‍යචාලගෙනයන පූත අසත්යක් බයි ගුවන් හමුදාාව නිවේතනය කරන්නේ වරඩිය ප්‍රධාන ස්නැවතුන් පළහා නාගරික බල ප්‍රදේශයද විශබී ජාරණය කෙරුණා තවත් ප්‍රදේශ බැසක තවදුරුටත් විශබී ජාරණය සිදු කරනවා. ධවික හමුාව නිකවැරටිය හා මහාව ප්‍රදේශවල විශබී ජහරණ වැඩසටහන් ක්‍රියාත්ම කලා ඒ පොදුස්ථාන කේදුර කරගනිමින්. නාවික හමුදාපති වයිස ත්මිරාල් පියල්ද සිල්ලා බහතාක උපදෙසනුවයි මෙම වැඩස සටහන ක්‍රියත්මක කෙරුණේ. ජතික බෝබන රෝග වි්‍යායතනයේ ප්‍රතිකාර කටයුතු පොළල් කිරීම සරහ, ගොන් හමුදාවේ දායකත්වේ, නව ගොඩනැකිල දෙකක් ඉදිකිකරීම කටයුතු, බේතිනවල සාර්ථකව සිදුබනවා. දිනේ පැ විසිහතරපුරාම ඉදික්‍රීම් සිදුකර, දින දාහතරත්තුලද, ගොඩ නැකිලි දෙක රෝහල වෙත බහරදීම ගුවන් හමුදාව අපේ ක්ෂාවයි. ස්වාධහින රෝපවාහිනි මාධ්‍යචාලයේ සේවකයන්ගේ සුරක්ෂිතාව වෙනුවෙන් ජීවනුහරණ කොටයක් ලබදීම අද සිදුකෙරුුණා. කෝටේ රාධිපති, නේතිකඥ මදුර විතාාන මහතාගේ සංකල්පයකට අනුව එම නගර සභවේ පොද්දුචන ඉංජිනෙරු සංගමේ තාක්ෂික සහ ඇතිව, යාාත්‍රක ඉන්ජිනරුවංෂයි මේ නිර්මාණි කරඇත්තේ. දැන් ංකාවි තත්වය මේ ආකාරයෙන් වනත් ලෝක තත්වය පිළිබඳ අධානය යමුකල් හම ෝකෞඛ්‍ය සංවිධානය අද දවසේදී සඳහන් කළා කොරුණ අ්‍යපතිය නැතම් පැතිරයාම වේගවත්වී ඇති බව එකසේ වෙතත් තවමත් මුළු මහත් ලෝකයම මේ කොරුණ අ වසංගතයේ මර්ධනය සඳහා ප්‍රමාද නොමෙන බවතමයි ලෝක සෞඛ සංවිධානයේ වැඩිදුරටත් සදහන් කළේ දැන් කොරුණා අ්‍යපති ආරභුණු චීනී තත්ත්ය තරමක් හොඳ තට හැරී තිබුණත් එය නැවතත් හිස ඔස වන ලකුණු පෙන්න්න තිබෙන ඒ දවසෙ මරණ තක් වාර්තාාව වෙනවා තවත් අලුත් තා සාධතයන් හැත්තේ අට දෙනකු ගතූ පැවි හතරතුළද චීනෙන් වාර්තාාවන බවතමයි සඳහන් වෙන්නේ. අතරදිී ඉතාලිය තත්ව ටකක් යහපත් අතට හැරි තිබෙනවා එකසි වෙතත් ඒ දවසත් ගත පැවිසි හතර තුළ මරණ හයිසේකක් වාර්තවන පිරිද දවසදී මරණ හයිසේ පනස්ස එකක් ඉටත් කලින් මරණ හත්සේ අනු තුනක් සෙන සුරාද දවසේී වාර්තාාවවත් සමඟම ඉතාලය පිරිබඳව ලෝකම අවධහනය යොමු වී තිබුණා යතරදි ්‍රතාන්නේ තත්වය සලකා බැලීමේදී බ්‍රිතාන්නේ බකිින් හැ මාලිකෙන් කොරෝුණ ආරෝගයකුස්වාගන්නවා ඒ දවසේදී එනිසාම එලිසබෙත් මහරැජන විංස මාලිගේ බලා පිටත්තගොස් ඇති බවතමයි විදෙස්තොරතුරු සඳහන් කළේ. මෙබර දෙදහස් විස්ස ලම්පික්කුලෙල පැවැත්වීම පිළිබඳව අවිනිශ්චිත තාවක් පැවැත්වනක් කෙසේ වෙතත් චාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැන් නිවේතනය කරති වෙනවා ොලිම්පික්කුලල දෙදහස් විසයක වසර දක්වා කල් දමා ඇති බව කොරුණා වසංගතය පැතිරාවම බේකවත් ඇති බව ලොක සෞඛ්‍ය සංවිධානය පවසෙන පා. වෛරසේකමන්මක වෙනස් කිරීමට තවත් ප්‍රමාද නැති බවයි, ලෝක සෞඛ්‍ය සංවිධහනය සඳහන් කරන්නේ. බෙවන විට ලොපුරා කොරුණනාරෝකින් තුන් ලක්‍ෂාසුවෙක් දහස් හත්සේ හතලිස් හතර දෙනෙකු ර්තාවී තිබෙනවා. බරණ සංඛාව දහසේ දහස් පන්සේ පණස්සටක් සුව ලැබුවන්ගේ සංඛ්‍යාව එක් ලක්ෂ දෙදහස් හරසය විසින් නවයක් බවයිවාර්තා වන්නේ. වරසේ ්‍යප්තිය ආරම්භ වූ චීනේ තත්්පය යම්තාක් දුරට පාලනී කරඇති නමුත්. ත්ව සම්පර්ණින්ම පාලි කරගත ොහැකි බව සඳහන්. විදේශයන්කින් චීනේ වෙතෙන සංචාරකයන් සහ. එරට සංචාරයේ නිරතවන චීන චාතිකයන්, රෝගවාහකයන්වීම ඊට හේතුවයි. ගතව පෑයි විසි හතර තුළ චීනයෙන් පර්තා වූ නවාසාධිතයන් කරන හැත්තට. මරණ සංක්‍යාවද හතක් ලෙස එම කාලේ තුළ වාර්තාවේ තිබෙනවා. චීන අනතුරු වැඩිම පල පැමෙල්ල බෝ ඉතාලයේ චන චීවිතය සම්පර් නෙම කඩා වැටයඇති බවද සදහන් තාලිය මේමනට ගෙවන පෑ වි හරතුර කර මර්ණ හයිිය පනස්ිකක් ර්තාාවන වගේ වනව ආසාධි්‍යයන් හරදා සස්්‍යය අනුව එකක් වාර්තාාවන සමස්ත මර්න සකාව හද සහත්ත අට දක් වයිහි ගොස්ති වෙනවා මස්ත රෝගී සංකාව හැතුන්ද නමස විසිට දක් ඒල ගොස්ි ම නට ශ්‍රීලාංකයන් පස් දෙල පමන ඉතාලි යි්‍යදක ඇේ පසුවෙනවා මකද ඔන්ට කොරන ආසාදධ්‍යයන් බවට සැකහිත ඔ ම. ඔනට ඉතාලි සෞඛ්‍යාංශ අධීක්ෂණ යටේ පවතින අත දෙෙකුට මේ ොහත වනවිට කොරුණ ආසාදිිත් අත්තර පත්වෙල ඔුන් රෝල්ග කරෙන උුගේ තත්ව යම්දාක් දුරට සාමා්‍යත පවතිනවායි ඔුන් අට දෙනා ගැන විෂෙන් සැලකිල්ලක් මේ වනවිට ඉතාලි සෞඛ්‍යංශ යොමු කරලාති වෙනට ඉතාලිය තුළ ශාල වයෙන් සෞඛ්‍ය අරු දෙයක් හටකැෙ මකො ඔවන්ගේ යිදරන් විශල් ප්‍රමණය හෝග තුර ලතිව විශල් ප්‍රමාණය ජීවිතක්ෂ පත්වල තිෙන මේ සැලකිල්ල ගනිමීම ඉතාලි සෞඛ්‍යංශ වෙත ීනය රුසියාව හා කිව බාව ඔවුගේ සෞඛ්‍ය අංශ මේ මොත ඉතාලියයට පැමිණ තිබුණ ඇමෙරිකාවටද කොරුණා වෛරසින් දැඩි බල පැම්මිල්ලවේ තිබෙනවා. ප්‍රාන්ත පරහට එම බල පැම ඉල්ලවී ඇති අතර ඉදිරි දින කිහිපය තුළ තත්පේ භයනකව හැකි බවයි ඇමරිකා වාර්තා සඳහන් කරන්නේ. ්‍යාතර කොරුණාෛරසේ ආසාධනය වූ සේවකයකු බකිින් හැම් මාලිකින් වාර්තාාවීමත් සමඟම බිතාන්නේ බහරජින සියලු නිල රජකාරි කටතු අවලංගු කර විංස මාලිකට පිටත්තුගොස් ඇතිවටවාර්තාාවනවා. බිතාන්නේ කොරුණා වෛරසේ ආසාධිත වූ සංඛාව? බේවන විට හයිදහස් සයිසය පනහ දක්වා ඉහළකොස් ඇති අතර වර්තාවන මුළු මරණ සං්‍යාව තුන් සියතිස් පහත් යනුව ්‍රතානය රචජයේ සතිත්තුනක් සියලු නකර වස දැනීමට පියවර කෙන තිබෙනවා. පුද්ගලයන් දෙෙනෙකුට වැඩියින් එක්ර විමද තහනම් කිරීමටයි කටයුතු කරඇත්ේ. යතර න ගනාවක ට ැි ආන්දෝලනට ලක්ව තිබූ ලිම්පික් තරගාවලේ පැවැත්වීමේ දිනවකවනුද දෙදහස් විේසේක වර්ශය දක්වා කල්තවීමට ජාත්‍යන්ත ඔලිපික් කමිටුව තරණයකර තිබෙනවා ඒ රටවල් ගණ නක් ොලිම්පික් අරගාවලට සහකිවීම. ්‍රතික්ෂිප කිරිමත් සමයි යුෝපේ දෙවෙනි වැඩිම කොරුණා බලපෑම් එල්ලබූ රටවන්නේ ස්පා්ඥයි. එරට වෛරසේපාලනය කිරීම සඳහා හමුදාව යොදාගැනීමටයි කටියයුතු කරඇත්ති ස්පානයේ වැඩිහිට පුදගලයන් අතර, ෝකයේ පැතිරාමශී ක්‍රීන් ඉහලකොස් ඇති බවයි එරට වාර්තා සඳහන් කරන්නේ. මෙ අතර ඉරාණ එන්ද සෝචනිය පෝතක් වාර්තාාවනවා වෛරස් රෝකන් පිඩා විදිවිින් සිටින, රෝකීන් විශාල පිරිසකට ප්‍රතිකාරකිරීමට වෛතවරුන් සහ වෛ්‍යකාර මණ්ඩලේ ප්‍රමාණවත් පරිදි නොමැතිබවි, ගැටලු වැසක් පැනකී තිබෙනවා. එවැනි පසුබිමක රෝකීන්ට ප්‍රතිකාර කරමින් සිටි ඊරණ ජාතික වෛතවරයක් වන ශිරීන් රෝහණනි එම සේවා අතර තුරදීම තම අවසන්හුස්ම හෙළීම කාගේත් සිත්තුලට සංවකය තැනවූ පූ තක්පුනා. රෝකගේ පාලන සදහා ඇමෙරිකාව සහයි ලබාදින බව පැවසුවද, ඉරණ අධ්‍යාත්මික නායක අයිතුල්ල අල්කමයිනී ප්‍රකාශ කළේ ඇමරිකාව විශ්වාසය තැබිය නොහැකි රටක් බවයි. පසුගේ පැවිසි හතරක කාලය තුළ දකුණු කොරියාවේ කොරනා වසංගතය නැවත හිස ඔසු විමින්තිබෙන බව තොරතුරුවාර්තාාවනාක්. ඒ නවාසාධතයන් හා රෝකීන් වාර්තාාවීමත් සමකයි. දකුණු කොරයා ජනතාව රජය නිකුත් කරන උපදෙස් නිසාාකාරයෙන් පිළිපදිමින් සිටීමට ක්‍රමක් ක්‍රමයෙන් හුරුවෙමින් සිටින බව සඳහන්. මේ හේතුවෙන් දකුණුකොරියාවේ ව්‍යාපාර රැසක්ද කඩා වැටී තිබෙනවා. ඔස්්‍රේලයාවෙෙන්ද ගත වූ පැත් විසි හතර තුළ නවරෝකින් අසූ හයි දෙනෙක් හමුුවති වබෙනවා. මුළල බරණ සංඛ්‍යාව අටක් ලෙසයි වාර්තා වන්නේ එහි බටහිරප්‍රදේශයටයි කොරුණා වරසයෙන් වැඩි බල පැම්මිල්ලී ඇත්තේ. එම ප්‍රදේශය තුළ සංචාරය කිරීම ද තහනම් කරඇති බව විදස්මාධ්‍යවාර්තා කලා. පසුගේ පැත් විසිහතරක කාලය තුළ තායිලන්තන් නව කොරනාරෝගින් එක සියහයි දෙෙනෙු ාර්තාබනාා. බේහේතුවෙන් තායිලන්ත සංචාර්ක කර්මාන්තය මුළුමනින්ම කඩාවටීති පෙනවා. ලෝක පුරා කොරොනාා වසංගතේ ්‍යපතිය වයාකාරයෙන් තමයි හදවසදී අපිට දැකගන්න හම්බුණේ හැකිසිතත් ලෝකයේ ව්‍යාපත්‍යත්ය එක්කම අපේ රටේ ව්‍යාප්තිය තරමක් මන්දගමීවිසිද්ධවෙන්න හැබැයි බට විශේෂෙන් සඳහන් කරන්න ඕන ඇදිරිනීති කාලය තුළදී. ඇදිරි නීති අවසන් වනහම ජනතාවේ ක්‍රැස් වෙලා. තමන්ගේ නිවසටවශ්‍ය වඩ බාන්් ිලදී ගන්න බොහෝ දෙනෙක් අද දවසේ දීත් වෙළඳපලේ හිටිය අපි දැක්ක් ඉතින් මේදේ ගැන ඔබ නැවතවරක් සිතා බලන්නට ඕනිේ අර අවම දුර මීටරය එක පරතරය නිතරම තබා ගන්නට ඔබට හැකියාව තිබෙනවා ය ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වඩාත් නිසි වගකීමඉතුු කිරීමක් බව අපි විශේෂෙන් සඳහන් කරන්නන අපි සූදානම් කොරුණ අ්‍යාපතිය පිළිබඳ නැවතවරක් හෙට දවසේදී ඔබට තොරතුර ගෙන. රෝනා හෙවත් ො-19 වෙසනෙන් ජනතාව ආරක්ෂා කරග නි සඳහ සියරු දේශපාලන පක්ෂවල නාකයන් සහ රාජ්‍ය නිඩධහරම් ්‍රසක සහභාගීතුවයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැතුළ. ඒ අග්‍රමමාතය මහින්දු රාජ පපක්ෂ මහතාගේ ප්‍රධනතුවයෙන් අර්ලිය ගහමන්දරේදේ. ොෝනා වසංගතයේ මැඩලීම සඳහා ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග මෙහිදී දීර්ක ලෙස සාකච්ඡා කෙරුණා. පක්ෂපාට මෙිහිදයකින් තොරව සියලු දිනාගේ අදහස් සහිත යාන්ත්‍රණයක් තුළින් මීට විසනුම් සවීමට පියවරකතයතු බවයි ඒ පක්ෂවල නාකයන් මෙහිදී පෙන්වා දුන්නේ. පක්ෂනාකයන්ගේ මෙන්ම, ආරක්ෂකහා සෞඛ්‍යංශවල ප්‍රධානින්ගේ අදහස් සැලකිල්ලට නිමින් ඒ සකස් කිරීමටද අග්‍රාමාතිවරයා මෙහිදී එකඟත්වේ පල කරතිබෙනවා මගේ කරනවා විශේෂම දශ්පාල බිහිදයකින් තොරව මෙවැනි අවස්ථාවකදී සියලුම පක්ෂ සියලුම ජාතින එකට කවුගේ යුතු වෙලාවක එව් වෙලා. මේ ඔොරනා පෛරසය විරුද්ධව ජාතිය බේරගන්න රට බේරගන්න උබතුන්ල එක් අවූ වෙලා අදහස් ප්‍රකාශකලින් ගැන ම ස්ෘතිවන්තයන දැනටමත් ජනාධපතිවරය පත් කල තියෙන කාරිසාදක බලකාය එ වැඩගරන්නටියම් වැැපිළිව ලක් අදනවා දශපාන පක්ෂලනායකින්ට ය අවස්ථාව ලබාද බලා පපුරත් ව ොමදක. තක ඔබත්තක සාකච්චා කරන්න කී දැනටමත් අඩුවාදායන් ලාබීන්ට ආහරමල්ලක් ලවාදීමට ෆුබ්කාඩය අත්ෙන්ට ජනාධතිපතිවරයයා නියග කරලා දිය. ඔහ දනන්නේ ඒ වගේ හැම ශේෂ්‍රයක් පිළිබඳව පියවරවල් රාශයක්ක් ඊයේ උපදිෙස් දුන්නා. ඒ ඇඳුවීම ගැන ප මඇතුමාට ස්තුතිවන්ත වවා. අපිට ඇදිරි නීතිය ූුවමනයි තවකාලයක් ගෙනන්න ඒ ග්‍රමී ආර්ථකය ප්‍රශ්නය ම හිතන කතාකරොත් අපිට විදගන්න පුළුවන් පොද කරන්න කියලා. මම කියන්නෙ පුළුවන් තරන් ටෙස්ටිං කික්මන් ගේන්න ොකද අපි ග්‍රාමී ආර්ථිකය ක්‍රියාත්ම කරනවා න දීවරයන් ඉන්න තැන තේකරනග විගාතකින්න්ටෙස් කරන්න නැත එතනින් තම යප එන්න ති. අනික වෙන්ටිලේටස් මන්දන්න කොහෙන්ද කියලලා වෙන්ටිලේටර්ස් ඒවත් පුළුව අර අරගන්න තවෙකක් තියන මගහන්න. අපිට බැරිද තව ගොඩනැගල්ලදදාන්න IDඩච්ච. ්‍රFැම් රජයේ විසින් ගත්ත ක්‍රාදාමයත් වගේම සෞඛ්‍ය සේවය, යුදහමුදාව පොලිසිය, අදාරන්ස විසිංකරපු සේවාව කැපවීම, අපි මහජන්යචක ඉතාමත්ම අගේ කන්නවා. ර් දහවෙද පටන් මේ දක්වා පැමිණි සංකයාවෙන් තුන්දහස් පන්සිය දහ අට දෙනකු නිරෝධායනයට අපි ලක්කරුන් ලැබවා. අද උදෑසන සෞඛ්‍ය බලධාරන්ගේ උපදෙශ අනුව අපි තුන් සිය එකලොස් දෙනකු නැවත සමාජයට මුද හැරීමටි කතු කරු ලබුවවා මෙම හැදිනේ සෞඛ්‍ය පරීක්ෂණකට භානය කිරීම අනතුරුව මෙසේ යා හැකි අයවලුන් හෙටදින සිට ඉදිරි කාල සීමා තුළදී අපි නිදහස් කිරීමට කටතුකරුන් ලබනවා ඔුන්ට අප ඉතාමත් පැදි උදෙ . දල තියෙනවා සමාජයේද ඇදදි ලොවු පිළිපැදිුතු ක්‍රමවේදයන් පිළිබඳ දනුමදී ලතමයි අපි ඕුන් සමාජයට මුදාහරු ලබන්නේ. ෆොන්කොං සිංගප්පුූ ජපානය. රටවල් යම්කිසි පාලනයක් කරන්තියනො මේ රෝගේ. නමුත් යුරෝපයේ රටවල් ගත්තොත් හෙම මේ පාලනය අරගෙන නෑ වෙලා තියෙන්නේ පසුව තීරණ ගැනීම නිසා මේක නරකමදේ තමයි ඉතාලිය ලොග් ඩවන් කරේ මරණ අටසියක් ඇතුනාට පස්සේ මේ කන්ට්‍රෝල් එක ඕනෑ මවස්ථාව ගිහෙන්න්න පුළුවන්. ඒ නිසා අප මේ තවදුරටත් මේ කන්ට්‍රෝල් එක පවත්ව ගත යුතුයි ඒ වගේම ඒ ජනතාව මේ වැඩපිළිොලත් එ එක සම්පූර්ණෙන් හවුල් වේතුවී සහභාගී විය යුතුයි. සියලු පක්ෂවල අදහස් යෝජනා ඒවගේම සභාගිත්වය ලබාගැනීම සඳහවෙච්ච, යාන්ත්‍රණයක් සකස් කරන ලෙස අපි යෝජනා කරා මොකද එහෙම නොත්තමයි පක්ෂපාට බේදයෙන් තොරව මේ වසනයට මුහුණ දෙන්න සිලු දෙනාගේම සහෝගගේ ලබාගත් හැකි වෙන්නේ අගමැත්තුමාතා පැහැදිලුව කි්වා ඒ පිළිබඳ යාන්ත්‍රනයක් ඉදිරිදී සකස් කරනවා කියලා තයකට සභාගෙන් අපි සද. दදගත වැති ජාතික ව්‍යසනෙන් මௌබිම බේරකැනීම සඳහා බොහෝ දෙනා විවිධ පරි්‍යාගයන සිදුකිරීමට පිය වරගත්තා මෙराට සිටන අෙන්ම විදේශවයන්හි සිටින ශ්‍රී ලාංකිකන්් ඒ පිළබඳ විශේෂ අවධනය ජොමු කරතිබෙනවා රෝන ්‍යසනය තුරන් කිරීම සඳහා ජනාධිපති ගෝටාබය රාජ පක්ෂ ඇතිතුමාගේ උපදෙස් පරිදි ආරම්භ කළ සෞඛ්‍ය හා සමාජය සංරක්ෂණ අරමුදල සඳහා රුපියල් මියන දාහයක මුදලයක් පරිත්‍යාග කිරීමට ජනාධිපතිතුමාගේ ජාතියන්තර සංස්කෘතික සහ ආගමික කටයුතු පදේශවක. කැලනය නාගනන්ද විශ්වවිද්‍යාලය උපකුළලපති ආචාරය පූචච බෝධාගම චන්දිම ස්වාමිින් වහන්සේ කැමැත්ත පල කරති බෙනවා. ජාතික විද්වාත් භික්ෂූ සංක්සදයේ සාමාජික භික්ෂන් වහන්සේ සහ විශ්වවිද්‍යාල වල ආචු අර්රස්වාමින් වහන්සේද. මෙම අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට කැමැත්ත පල කරති බෙනවා. දුරන් කිරීම අපිට පුලුවන්සායයෝගයක් දීමට අවශ්‍යයි ඇතිකර්ජන පත්තුමා පිටකු අරමුදල වෙනුවෙන් උ කියියල් කෝඩියක් පරිතයා කරන්න ්‍යවස්ථාව අදක්ෂරනවා. ඒයවාගේ මම ඉල්ලා ඉතිනවා අ කටවලෝ විෂණ හාමුදුන් වහන්සේලා. පින්නවොතුනොත් තමන්ට පුළුවන් ආකාරය ගලංකාාවට ම්‍යවස්ථාවේදී උදවගරන්න කියලා. ජාතික ආපද වස්සාවේ රුපියල් මලියනනා හයිසිති සාතක මුදලක් චනාධිපතිාර මුදල වෙත ලබාදීමට ජාතික ලොතරයි මණ්ඩලය ක්‍රියා කළා දෙදහස්දහ නමේ වසරේ දෙසැම්බර් හා මෙම වසරේ ජනවාරිමාසය දක්වාවන මෙහෙ ුම්ලාභයි මෙසේ බහරදී ඇත්තේ. සමගගේ න සව සහය හ ප්‍රධහන පවරති විශ අදට අවසන්. නැවතතා තාමයම රත්්‍රවීන යයිති හට ුරත්්‍රයක් www.ipnews.telCA.